ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජාත්‍යන්තර වශයෙන් සංක්‍රාන්ත ඊලාම් ජාත්‍යන්තර රජය කියලා දෙයක් හදලා ඒකේ අගමැති හැටියට තමන්ම නම් කරගත් පුද්දලෙක් ඉන්නවා රුද්‍ර කුමාරන්ගේ. දැන් වැඩපිළිවෙලක් දියත් කරලා තිබෙනවා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර අධිකරණ හමුවට ඒ දෙපළ කැඳවලා ඒ අය සිරගත කිරීමේ වැඩපිළිවෙලක්. ඒ නඩුව සකස් කිරීම බාර දීලා තිබෙන්නේ සිවානී තියාගරාජා කියන නීතිඥයාට. ඊට සමාන්තරව අපේ රට තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා විරුද්ධ පක්ෂයේ නායක ධුරයන් පමණක් නෙමෙයි එතුමා සමඟ අපේ මාන්ත්‍රීවරුන් 47 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් නිරපා දමන වැඩපිළිවෙලක් තමයි දැන් සකස් කරමින් යන්නේ. මොකද මේකේ ආරම්භය මේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත් සම්මත කරන්න බෑ කියලා. එම නිසා ඒ අය සියලුම ඒ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් එලවලා දමලා ඒ වෙනුවට පඹයන් 47 දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තමයි රජයේ අභිමතාර්ථය වෙලා තිබෙන්නේ. ඉදිරියේදී ජනාධිපති වර්ණයකදී පාර්ලි චම්පි කරනවක මන්ත්‍රීතුමා පොදු අපේක්ෂක වශයෙන් නම් කිරීමට යෝජනාවක් තියෙනවා කියලා පුවත් වාර්තා වෙලා තියෙනවා. එහෙම වුණොත් ඒක කොහොමද ලොකු අභියෝගයක් නේද? අභියෝගය අපිට කවුරු ආවත් එකයි. පාර්ලිමේන්තු හැබැයි පොඩි වැවක්. අන්න ඒක සීමා මාලකේ හදාගන්න බැරි වුණා. හැදුවා වතුරාපුවන් ඒක ඇල වුණා. ඒක ඇලවල ඒක ගහගෙන සීමා මාලකයක් හදාගන්න බැරියා කොහොමද ජනාධිපති අපේක්ෂක වුණේ?